வீட்டுக்கெல்ல ஸ்வீட் மணிகமாகே மங் ஒன்னு ஆவ உம்மா உம்மா ஓனே ஒல தெக்கதே கமெண்ட் එක ஏகதால தீන්නේ මෙහෙම කෙල්ලෙක් නම් හාම්මි කියලා මටත් ඉතින් අහන්න තියෙන්නේ මෙහෙම හිතෙන්නේ එයාට විතරමද කියලා මෙහෙම හිතන තව අය ඉන්නවද දැනගන්නත් එක කමෙන්ට් එකක් දාගෙන යමු බලන්න බබා අර අල්ලපු ගෙදර අඩු පැදෙප ජෝඩුව පොඩි වලියක් වගේ පොඩ්ඩක් හිම් බල්ලෙනවා පොඩ්ඩක් නෙවෙයි ඔය මන් දෙතුම් පාරම්ම ගියා කියලා තමයි ඔය රණ්ඩු වෙන්නේ තමයි තන මම කිද්ද මන් දන්නේ බෙල්ල කෙල්ලේ කෙල්ලේ බෙල්ල මගේ හිත පත්තු වෙනවද තව ටික කිට්ටු මට පිස්සු තද වෙන විදියට ගැස් ඔය දුන්න ඉංගියට මත්තු බඹරෙකි මම තටු ඉස්සු ඔය වට කර මේ අංකල් මේ පාර කෙලින්ම ගියොත් කොහාට වැටෙයිද කියලා කියන්න පුළුවන් ද අපිට ඒක අහගන්නව අංකල්ගේ යනවා යන්න මෙතන පිස්සුද මණ්ඩුක එහෙම නෙමෙයි මල්ලි මේ පාර කොහාටද යන්නේ මේක කෙලින්ම ගිහින් වැටෙන්නේ හව් 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 ෂුට්ටක් ඉන්න ගොඩක් අය මගෙන් අහ ප්‍රශ්නයක් තමයි අයියාගේ TikTok කරේ නැත්තේ මොකද මේ දොස් ටිකේ ආ වීඩියෝස් දැම්මේ නැත්තේ කියන එක ඇත්තටම ඉතින් මගේ මට ගොඩක් දුකයි මොකද මගේ ෆෑන් බේස්ලා ඉන්නවා දැන් 162ක් විතර ඉතින් ඒ කිසිම කෙනෙක් නිකම්ම ඉන්බොක්ස් මැසේජ් කරලා අහුවේ නැහැ අක්කිට මොකක් හරි කරදරයක්ද නැත්නම් අසනීපයක්ද එහෙම කියලා ඉතින් වැඩක් නැහැ මට ඇත්තටම දුකයි ඇත්තටම කියනවා නම් මම අසනීප වෙලා හොස්පිටල් නැතිලා හිටියා දැන් දවස් දෙක තුනකට පස්සේ තමයි මම ගෙදර ආවේ ඉතින් ආයෙත් මම TikTok දානවා කලින් හිටියා වගේ හැමෝම මට ලයික් කමෙන්ට් කරන්න ඉතින් මට වීඩියෝස් දාන්න බැරුණේ මම ගොඩාක් අසනීප වෙලා හිටියා හොස්පිටල් නැතිලා හිටියා ඉතින් කවුරුත් ඔයාලා කවුරුත් මාව බලන්න ආවේ නැහැ කමක් නැහැ මම තරහ නැහැ ඉතින් එන තැන්කියු බයි එන්න සුදු නෝනා විඳ ගන්න ආදරේ මගේ සුදු නෝනා පවසන්න ආදරේ ඔබේ මුව පාන සිනාවට ආස කෙරුවා මා ස්වීට් මණික මාගේ මං ඔන්න ආව උම්මා උම්මා ඕනේ මුණ බල්ලද අකෝ මේ කන්සෙප්ට් එක හදුවේ උඹ හදුවේ යම්මට ලාවට මොදු වෙලා අං කොච්චර කට්ටක් කෑවද මමගේ සුදු නොනියේ මේ සුදු අය තාල ගියාට ඔයාට ගොඩක් පිං මාරක හිටියේද මාරක ලිඳ මේ මං වැඩි විස්තර දැනගත්තේ සුමන සිරිගෙන්
ඊ තලේ දත් ටික නෑ බත් ටික කන්නට පින නෑ මේ පොළොතලේ උපන් සුජාතා දියණිය